ආයිෝවන් පොඩිත්තන පොඩිත්තන්ට ආයිපුවන් කියද මම කෙනෙක් විතරනෑ එවනට පොඩිත්තන්ට ආයිබෝවන් ඉතින් දුවපුතේ ඔන්න අදත් අති අපි සූදානම් පුංචි දූලපුතාල වෙනුවෙන් හඳ මම ඉදිරිපත් කරන්න. දුලපුතල දන්නවන හඳ මම අහගෙන ඉන්න කොටවයි විනාඩිතිය විනාඩිතියෙන් පස්සේ මොනවා හරි හොඳ දෙයක් දූලපුතා ලගේ හිටේ ඇතිවිලා තියෙනවා එක මම හොඳට දන්න. ඒ නිසා හොඳට හගෙන ඉන්න කතන්දරයක් අහන්න පුළුවන්, කවියක් අහන්න පුළුවන්, ප්‍රශ්නෙකට උත්තර දෙන්න පුළුවන්. මේවා ඔක්කොම දූලපුතාලට ලැබෙනවා වගේම තෑගි දිනා ගන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න හොඳේ. අපි හඳමම අහමු මේ ගීතය අහලා. අයිබෝවන්. අයිබෝවන්. සුමනා ජයතිලක මහත්මිය අපි බොහෝ දෙනෙක් ඔබව හඳුන්වන්නේ සුමනා නැන්දා කියලා. ඔව් අපේ පුතාලා දූලා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මේ ලංකාවටම නැන්දා කෙනෙක් වීමේ හේතුව මොකක්ද? හඳ මාමා. හඳ මාමා කියන මේ වැඩසටහන ඒ නිසා හඳ නැන්දා වුණා. හඳ නැන්දා වුණා. දැන් ඔබ මේ වැඩසටහන අවුරුදු 57ක් තිස්සේ නොකඩවා එක දිගට ශ්‍රී ලංකා ගුවන්විදුලියේ පවත්වාගෙන ඉදිරිපත් කරමින් යන තියෙනවා. නිහතමානී ආඩම්බර වෙනවා. ඒ වගේම අපි හිතන හැටියට මේක ලෝක වාර්තාවක්. එහෙමයි. ඔබේ ළමා කාලය ගැන කතා කරමින් කැමැති පටන් ගන්න. ඔව් මම ඉපදිලා අවුරුද්දෙන් අවුරුද්ද ලැබුණ නංගී මල්ලි හිටියා. අවුරුදු දෙකක් පල මේ පාල. ඒ හතරවෙනි මල්ලි හම්බෙන්න ගිහින් තමයි අම්ම නැති වුණේ. එතකොට තාත්තා මම අපේ තුන්දෙනාවම හැදුවේ තාත්තගේ අම්මයි නංගී. ඒ කියන්නේ පුංචි අම්මයි අම්මයි තාත්තගේ. එයාගේ දුවෙක් හිටියා. එයා හොඳට ඉගෙන ගත්ත ළමයෙක්. දුව කියන්නේ මේ පුංචි අම්මගේ දුව තාත්තගේ නංගි කෙනෙක්. එයත් ආවා. එයා කොන්වෙන්ට් එකක් ඉගෙන ගත්තේ. අපි ඔක්කොමල්ලව කොළඹින් පිට කරා තාත්තා. කොළඹ යුද්ධ කාලේ. කොළඹේ ආරක්ෂා සහිත නැහැ කියලා. ඒ ගියේ නුවරට ආසන්න බෙලිගල් කෝරළේ කියන බෙලිගල් දෙනිය එන්නේ වගේ ගමකට. බොහෝම සුන්දර ගමක්. මට යන්තම් මතකයි අපි කෝච්චියේ ගිහිල්ලා හරිම සුන්දරයි ඒ ගමන. මේ යුද්ධයක් ගැන හිතෙන්නේ නැහැ. එතකොට මේ හරි සතුටුදායක ගමන මේ බකි කරත්තේ නැගලා තමයි ගමට යනකන් ගියේ. හැබැයි ගමට යනකොට එතනින් බැහැලා අපි ගියේ ඒ බකි කරත්තෙන් බැහැපු තැන ඉඳලා යන්න තියෙන්නේ නියරක් මැද්දෙන්. ඒ නියර දිගේ යන ගමන ගිහින් ගොඩ වෙන්නේත් ඒ විදිහ ගේකට. මේ දේ දණ්ඩක් දාලා තියෙන ඇලක් උඩින් ඒ දණ්ඩ දාලා තියෙන තැනක සාමාන්‍ය පොඩි විශාල ගයක් නෙමේ කාමරයක් දෙකක් තියෙන සාමාන්‍ය ගයක්. ඒ අත්තම්ම කෙනෙක් එතන ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ මගේ අම්මගේ නෑයෙක් වෙන කෙනෙක්. එතන තමයි අපි නැවතුනේ. අර ගමේදී මගේ ජීවිතේට මම හිතන්නේ හොඳ අතිවාරමක් ලැබුණා. ඒ සුළු කාලයක් මම හිතන්නේ අවුරුද්දකට කිට්ටු ආසන්න කාලයක් අවුරු මාස 8ක් 9ක් වගේ. ඒ කාලෙත් ඒ පාරේ ඒ පාසලක් තිබුණා. ගමේ පාසලක්. දෙවට දිගේ ඒ පාසලට යන්න තියෙන්නේ. ඒ දෙවට යනකොට තියෙනවා හරි අපූර්ව වතුර උතුරලා යන නිල් කැටේට තියෙන පීප්පයක් වතුර. ඒ පීප්පේ ගලන වතුර පුදුම සතුටක් දෙනවා. ඉස්කෝලේ යන ගමන් කවුරුත් වගේ අත නැවතිලා නිකන් අත දාලා බොන්නේ නැහැ. නාලක පුතා දැනගන්න හිතන්න එහි වැඩිහිටියක ඉඳලා පුංචි ළමයා දක්වා එතන තියෙනවා ගොට්ටක් නමලා. මේ පුවක් මේ වලින් කොලින් අත්තෙන් හදලා තියෙන අර ගොටු තියෙන්නේ ඒ ගොට්ටක්. ඒ ගොට්ටෙන් වතුර අරගෙන තමයි බොන්නේ. බීලා ඉතුරු වතුර ටික ඈතට නෙමෙයි අර කුඹුරු පැත්තකට විසි කරනවා. මමත් හැමදාම එතන ත්‍රිපතුර ටිකක් තිබහව තිබුණායි නැහැ කියලා නෑ බීලා තමයි යන්නේ. ඒ තරම් වටිනා ඒ වතුර බීලා ඒ ගෙට් ගොට්ටාපහු නමලා යන්නේ. කවුරුවත් ඒක විසි කරලා යන්නේ නැහැ. ඒ වගේ ශික්ෂණයක්. ශික්ෂණය. අද හිතනකොට මට හිතෙනවා අපි ලැබපු පන්නරය ඒ පුංචි කාලෙදි ඒ දැක්ක සිදුවීම් හුඟක් බලපෑව ජීවිතේට. මට ඒකට අවසර දුන්නට ස්තුතියි. මොකද ඒ තරම් වටිනා දේවල් අපි අතරේ තිබුණා. අපේ ජීවිතවල තිබුණා ගමේ. ඒක මතක් කරලා. කොහොම ඒ සුන්දර ළමා කාලයකින් පස්සේ ඔබ කොළඹ එනවා පාසල් අධ්‍යාපනයේ ඉදිරියටම ලැබෙනවා මියුසියස් විද්‍යාලේ. මියුසියස් පුහුණු වීමේ පාසලාව. මියුසියස් පුහුණු වීමේ පාසලේ ඉගෙන ගන්නකොට මට ලොකු භාග්‍යයක් ලැබුණා.
මියසිස් පුහුණුවීමේ පාසලත් එක්ක තියෙනවා මියසිස් අභ්‍යාස ආයතනයක්. ඒ අභ්‍යාස ආයතනයේ ගුරු මහත්මීන්ව පුහුණු කරන විශේෂ දක්ෂතා තියෙන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු හිටියා. කේ.ජී. පෙරේරා කියලා ජ්‍යෙෂ්ඨතම කථිකාචාර්යතුමේ භාෂාව සාහිත්‍ය උගන්නන එතුමාට පැවරිලා තිබුණා ගුවන් විදුලියේ ඒ කාලේ පාසල් සේවා වැඩසටහන් වගේක්. ඒකට එතුමා එක්කගෙන යන්න මේ කවි ගායනයට, එයාගේ අර වැඩසටහන් අලංකාර වෙන්න කවි ගායනයටත්, ඒ වගේම මේ කොටස් කතන කොටස් කියවන්නත් මාව තමයි පුහුණු කරගෙන අරගෙන යන්නේ. හේතුව මම පාසලේ මේ විවිධ ප්‍රසංගවල, සභාවල කවි කියනවා, ඉදිරිපත් වෙනවා, නොයෙකුත් ක්‍රියාශීලීව කරනවා කියලා දැක්කා. මාවට අන්න ඒ පන්නරේ එතුමා ලබා දුන්න ඒ අවබෝධය, ශික්ෂණය, භාෂාව හසුරවන්න, තිත තියන්න, නැවතීමේ ලකුණදි නවත්තන්න, ආයි උච්චාරණයේදී ඒ ශබ්දය උස්පහත් කරන්න, මේ සියල්ලක්ම මා හිතන්නේ පළමෙනි ආභාෂය මට ලැබුණේ එතුමාගෙන්. මං අදත් එතුමාට හිසනම ආචාර කරනවා. ඒ වගේ මෙතෙන්දි තවත් තියෙනවා, මම දහම් පාසල් අධ්‍යාපනයත් ලැබුවා. දහම් පාසලේදී මට හමු වුණා මගේ ඒත් අර මගේ කුසලතා ඉදිරිපත් කරනකොට ඒවා වැඩි දියුණු කරගන්න කියලා විල්සන් හෑගොඩ කියන මහා කවියා, ඒ සද්ධන්ත කෙනෙක්, ඒ කාලේ එතුමා මේ මෛත්‍රී විදින දහම් පාසලේ මම ඉගෙන ගත්තේ. එතුමා එතන ගුරුවරයෙක්. එතුමා මේ මගේ දක්ෂතා දැකලා, ඒ කාලේ හිටිය රිදී ගායක එඩ්වින් කෝට්ටකොඩ කියලා මහත්මයෙක්, එතුමාට මාවයි තව ළමයි දෙතුන් දෙනෙකුයි මගේ නංගිවයි අපිව යොමු කරා මේ ගම්බද ගී ඉගෙන ගන්න කියලා. අන්න ඒ පන්නරයක් මගේ කවි ගායනා කුසලතාවය දියුණු කරගන්න ලොකු පිටුවහලක් වුණා. ඒ වගේම වයස 14 තරම් ලාබාල වියේදී ඔබ ඒ ශ්‍රේණියේ ගුවන් විදුලි ශිල්පිනියක හැටියට ශ්‍රේණිගත කරනවා. එහෙමයි. මොන වගේ තැනක්ද රේඩියෝ සිලෝන් කියන්නේ? ඇත්තටම මන්ට ඒ වගේ එතන පරිපාලනයවත් වැඩ කටයුතු ගැනවත් මොනම අවබෝධයක්වත් නැහැ. මම ශිල්පිනියක් පමණයි. ඒ වැඩසටහනට ගිහිල්ලා මගේ වැඩේට මම සම්බන්ධ වෙනවා උපරිමයෙන්. ඒ සම්බන්ධ වෙලා එනවා. ඒ මිසක් බාහිර දේවල් පිළිබඳව එහෙම අවබෝධයක් මට තිබුණේ නැහැ. නමුත් මට හොඳ මේ ශක්තියක් ලැබුණා මගේ කටයුත්ත විවිධ විදිහෙන්. දැන් නාට්‍ය කොටසක් නම් ඒක හරියට කරන්න, කතන කොටසක් නම් එය නිවැරදිව කරන්න, ගායනය නම් ඒත් ඉහලින්ම කරන්න. අන්න ඒ පන්නරය අර වැඩසටහන් තුළින් ලැබුණ එකෙන් මම ස්වාධීනව එහෙන් ඉදිරිපත් කරන හැම පරීක්ෂණයකටම ස්වාධීනව ඉදිරිපත් වුණා. ඉල්ලුම් පත්‍රය දාලා ඉදිරිපත් වෙලා ඒ වේදි ජයග්‍රහණය ලැබුවා. එතකොට කාටවත් කියන්න බෑ කාගෙන්වත් උපකාරයක් අරගෙන මං එතෙන්ට ගියා කියලා. අර 1953 BBC ආයතනය ලෝකයේ පුරාම පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල ගුවන්විදුලි ආයතන වලින් ඉල්ලීමක් කරනවා මේ රජිනගේ මෞලි මංගල්‍යයට ප්‍රශස්ති ගායනාය වන්න කියලා. ඒ සඳහා ලංකාවෙන් වරන් ලැබුවේ ඔබ. මං හිතනවා මං විතරයි කියලා. මම දන්නේ නැහැ එතනින් එහා කොයිතරම් දුරට දේවල් සිදුවිලාද කියලා. ගුවන් විදුලියෙන් පද්‍ය ගායනා සකස් කරලා අරින්න තිබුණේ ඒ කාලේ හිටියා හියුබර්ට් දිසානායක කියලා මහත්මයෙක්, මේ සම්පාදකවරයෙක් වැඩසටහන්. එතුමා මාගේ කවි පෙළක් මාලව්ව ගායනා කෙරෙව්වා මෞලි මංගල්‍යයේ මේ එලිසබෙත් රෙජිනට සුබපතලා. ඒක තමයි ලංකාවෙන් ඇරිය මේ ගායන කවි පෙළ මෙහෙන් ඇරපු කියලා මට පස්සේ දැනගන්න ලැබුණා. 1953 අවුරුද්ද එලිසබෙත් රජිනට විතරක් නෙමෙයි ඔබටත් සුවිශේෂීව පෞද්ගලික වැදගත් අවුරුද්දක්. මොකක්ද ඒ අවුරුද්ද සිද්ධ වුණේ? මට නොසිතූ විදිහට වාසනාව පෑදුනා නාගදීපේ වඳින්න යන්න. ඒ ගුවන් මේ මගේ ඉගෙනගත්ත පාසලේ පුහුණුවීම් පාසලේ ශිෂ්‍යාවන් 5 දිනකට අවස්ථාව ලැබුණා. අපිවත් එක්කගෙන ගියා මියුසියස් අභ්‍යාස ආයතනයේ කණ්ඩායමක් නාගදීපේ වන්දනාව. ඒ ගමනට ඇවිත් හිටිය ජයතිලක මහත්මයයි එයාගේ යාළුවෝ කීප දෙනෙකුයි. මේ ඔක්කොමල්ල අපි එක්කම ගියේ එක බස් එකක. ඒ ගිහිල්ලා නාගදීපේ වැඳලා කරලා අපි ආවා. ඒ ගමනේදී තමයි මම යන්තම්වත් ওই ජයතිලක මහත්මයව දැක්කේ තරුණයෙක් හැටියට. කේ ජයතිලක කියන තරුණයා ඔව් මුල් වතාවට ඔබට මුණ ගැහෙන්නේ ඔන්න ඔය නාගදීප ගිය චාරිකාවේ. ඔව් වචනයයි දෙකයි කතා කළේ, ඊට වැඩි දෙයක් කතා කරන්න ලැබුණේ නැහැ. අතවසෙම කතා කරන්න දෙයක් තිබුණේ අපි තරුණ ගෑනු ළමයි සෙල්ලමෙන් විනෝදෙන් ගියා මිසක් මේව ගැන හොයන්නේ කතා නැහැ. ආවට පස්සේ
සුමානකට විතර පස්සේ මගේ තාත්තට මගේ විදුහල් ප්‍රතිනිය තාත්තට එන්න කියලා තාත්තා ගිහින් මුණ ගැහුණා. තාත්තා ගිහින් මට එන්න කිව්වයි කියලා කිව්වා. තාත්තට අන්න ගිහින් එන්න මේ මගේ විදුහල් ප්‍රතිතුමිය එන්න කිව්වා. මොකටද මම දන්නේ නැහැ කිව්වා. තාත්තා ගිහින් ආවා. මං ඇහැව්වා. මුකුත් වැඩි උත්තරයක් දුන්නේ නැහැ. නිකන් හිටියා. නමුත් තාත්තගේ සාක්කුවේ තිබිලා තියෙනවා ලියුමක්. මගේ මල්ලි හැම එකම අවසනවා තාත්තගේ. බලනකොට ලියුම දැක්කා. ඊට කලින් දවසක මම අපි සෙල්ලම් කර කර ඉන්නකොට මිදුලි ජයතිලක මහත්මයා වෙන කාවද හොයන්න මේ බැංකුවේ වැඩ කරන කෙනෙක් මේ පැත්තේ ඉන්නවද කියලා අහගෙන අපේ ගේ ළඟ ඉස්සරහින් ගිහින් තිබුණා. ඉතින් අපි කියලා තිබුණා මමත් හිටියා සෙල්ලම් කර කර මෙහෙනම් දන්න කෙනෙක් නැහැ එහෙම කිව්වහම මෙයා ගියා. ගිහිල්ලා ආපහු දවසක් ඇවිල්ලා තිබුණා. ඇවිල්ලා මෙහෙදි ඉන්නේ කියලා හැව්වා එදා මගෙන් මං කොහොව් කියලා. ඊට පස්සේ ඇවිල්ලා පුත මල්ලිත් එක්ක යාළු වෙලා මල්ලිව එක්කන් ගියා එයාගේ කන්තෝරුවට ලන්ඩන් විද්‍යාලය කියලා. එතෙන්දී ඒ ලිපිනයයි මේ ලිපිනයයි එකට හරි කියලා තාත්තට කිව්වා. තාත්තේ මෙන්න මේ අයගේ ඔෆිස් එකට තමයි මම ගියේ කියලා. ඕකෙන් තමයි දැනගත්තේ මේ ඒ ජයතිලක මහත්තයා කියලා. එතුමා ඒ ලිපියෙන් කියලා තිබුණේ මගේ තාත්තට ලියලා තිබුණේ මම මේ දැරියට ඉතාම කැමතියි. කවදා හරි ඇය මං කැමති මගේ මට බිනිඳ කරගන්න ලං කරගන්න ඇයට මේව දන්නන්න එපා ඉගෙන ගන්න අරින්න ඒ සුදුසු කාලයේදී අපි ඒ කටයුතු කරමු කියලා. ඒක තමයි යෝජනාව කැමති නම් මෙහෙමයි කියලා විස්තර. ඔන්න ඔතනින් තමයි හමු වුණේ. පසු කාලෙක මේ රට කීර්තිමත් සාහිත්‍යදරයෙක වූ ලේඛකයෙක වූ කේ ජයතිලක මහතා මුලින්ම හමු වුණේ ඔබට 1953 යම් දිනයක ඒ විදිහට. ඔබ දෙදෙනාගේ විවාහය සිද්ධ වෙනවා 1954 මැයි මාසේ. ඔව්. ඊට පස්සේ ඉතින් අපි පුංචි ගයක් නාවලම මේ ජයතිලක මහත්තයා අරගත්තා. මේ අපි කුලියට අරගෙන ඒක සුදුසු විදිහකට පිළියෙල කරලා පොඩි ගයක් හැටියට සූදානම් කරගෙන අපි විවාහ වුණාට පස්සේ අපි ඇවිල්ලා එතන තමයි පදිංචි වුණේ. ගෙදරින් ඒ කාලය ඇතුළත මම වැඩසටහන් වලට ගිය ශිල්පිනියක් හැටියට 55 තමයි ලොකු පුතා ලැබුණේ. 56 අනිත් ලොකු දුව 57 58 පොඩි දුව ඔන්න වගේ අවුරුද්දෙන් අවුරුද්ද ඒ 3 දෙනා පිට ලැබුණා. ඊට පස්සේ 63 තමයි මගේ පොඩි පුතා ලැබුණේ අවුරුදු 5කට පස්සේ. එතකොට ළමයි 4 දෙනයි. ඔය 4 දෙනා හම්බ වෙන අතර වෙනකොට මම 67 තමයි ගුවන් විදුලියේ නිවේදිකාවක් හැටියට සහන නිවේදිකාවක් හැටියට ඒ මණ්ඩලයට ඇතුළු වුණේ. ඒ කියන්නේ පූර්ණකාලීනව මේ සේවයට බැඳුනේ ඒ අවුරුද්දේ. අතෝසින් පූර්ණකාලීනවත් නෙමේ සහන නිවේදිකාවක්. සහන නිවේදිකාවක් හැටියට. ඒ වෙනතුරු කලේ ශිල්පිනියක් හැටියට සහභාගී වෙන්නේ. ඒ අවශ්‍යතාව මත වෙන පරිදි ගිහිල්ලා දායක වෙනවා. ඒ වගේම ඒ දවස්වල ඔය 60 ගණන් වල නාට්‍ය කීපයකට සම්බන්ධ වුණා නේද? ඒ ආවාසනාව ලැබුණේ ජයතිලක මහත්මයාට දැනුණා. එක්තරා විදිහක මම ක්‍රියාකාරීව මේ කලා ක්ෂේත්‍රයේ තුල හුඟක් හැසිරෙන්න කැමති කෙනෙක් කියලා. ඒව බලන්න, ඒව වින්දනය වෙන, ඒව ගැන අගය කරන්න කතා කරනකොට එතුමා මමත් එක්කගෙන ගියා. සරච්චන්ද්‍ර මහත්මයාවයි ගුණසේන ගලපත්ති පී වැලිකල මහතුරුන්ව හම්බුණා. ඒ ගිහිල්ලා නාට්‍ය පුහුණු වීම බලාගෙන හිටියා. එතකොට ඒ අය කියලා තිබුණා, ඇයි මේ සුමනවත් ආන්නේ ඉවන්නේ නැති මේ නාට්‍ය වලට කියලා. ඔන්න මඟ පෑදුන තැන. එයින් පස්සේ මම මනමේ සඳකිඳුරු කුණ්ඩලකේසි මේ නාට්‍යවල අත්වැල් ගායනයට සම්බන්ධ වුණා. රඟපෑම් වලට ගලප්පති මහත්මයාගේ මේ දවසක නෑ පී වැලිකල මහත්මයාගේ දවසක වෙනස නාට්‍යයටත් ඒක තමයි වේදිකා නාට්‍යයක් පළමුවෙනි. එයින් පස්සේ වැලිකල මහත්මයාගේ රත්නාවලී මැටිකරත්තේ නාට්‍යවල එතකොට දව මේ එළව ගිහින් මෙලවව නාට්‍ය සරච්චන්ද්‍ර මහත්මයාගේ මූදු පුතු නාට්‍යයේ මවගේ චරිතය මේ විදිහට රඟපෑවා විවිධ නාට්‍යවල. ඒ ඒ කලේ කුඩා දරුවන් කිහිප දෙනෙක් සිටින මවක් රුවණියක් හැටියටත් ඒ වගකීම් තුලනය කරගනිමි. ඒට හොඳ පසුබිමක් ජයතිලක මහත්මයාගෙන් ලැබුණා. මගේ අත්තම්මලට පින් සිදු වෙන්න ඒ අය මගේ දරුවෝ 4 දෙනාම බොහෝම අපූර්වට රැක බලා ගත්තා. ඔව්. එතකොට මගේ නැන්දටත් ඒ වගේම මම ගරු කරනවා. ළමින්ගේ අධ්‍යාපන කටයුතු ගැන පොඩි කාලේ ඉඳලම ලොකු උනන්දුවකින් මට දිරි දීම ගැන. ඔබේ නිවේදන ශෛලිය ඔබේ කටහඬ රටම අඳුරනවා. ඔව්.
ඔබටම ආවේනික සුවිශේෂී කටහඬක් තියෙනවා. ඒක මිත්‍රශීලී, සරලයි, ලයන්විතයි. ඔබේ කටහඬ ගැන මේ පසුකාලීනව ඔබ ගැන හඳ නැන්දා කියලා පොතක් ලියපු මේ චන්දන තිලකරත්න මහත්මයා මෙන්න මෙහෙම කියලා තියෙනවා. සුමනා ජයතිලක මහත්මියගේ නිවේදිකා භූමිකාව තුළ භාෂා භාවිතය පිළිබඳ කවරාකාරයකවත් ගැටලු පැන නැගී ඇති බවක් නොපෙනේ. ඇගේ භාෂණය ගැඹුරු හෝ සරලයයි කිසිවෙක් කියා නැත. එය වියත් වැඩි බවට හෝ බොළඳ හරසුන් බවට කිසිවකුත් චෝදනා කර නැත. දශක 6කට ආසන්න ගුවන්විදුලි දිවිය තුළ ඇගේ ප්‍රකාශනය අපහැදිලි බවට කිසිම අසන්නෙක් පැමිණිලි කර නැත. පරපුරු කිහිපයක දරුවෝ ඇයට ආදරය කළහ. ඇගේ උච්චාරණය පැහැදිලිය. ඇය දරුවන්ට හොඳින් කතා කරන බව වැඩිහිටියෝ කීහ. ඇගේ භාෂා භාවිතය නිවැරදිය. මේ ආදී වශයෙන් මේ හොඳ සංක්ෂිප්ත අගයීමක් චන්දන තිලකරත් මහත්මයා කරනවා. එතකොට මේ ඔබ වඩාම ජනාදරයට පත් උනේ ඔබ කරපු කියපු හුඟාක් මාධ්‍ය සහ කලා කටයුතු අතර හඳමාම වැඩසටහනින් අපි ඒ ගැන ටිකක් කතා කරමු. හඳමාම උපන්නේ කොහොමද? නාලක පුතේ, ළමයි කියන අය බොහොම ආදරේ ජීවිතේ පුදුම මේ වින්දනයක් ලබා දෙන දෙයක්. සෙල්ලම් බඩු ගොඩාක් තිබුණත් මම නම් තෝරගන්නේ වන්නේ මේ දරුවෝ ටිකක් ඉන්නොත් නම් ඒ අය තමයි මගේ ළඟට ගන්නේ. ඒ තරමට දරුවන්ගේ ආශ්‍රය, ඒගොල්ලන්ගේ හැසිරීම, කතාව, කියන දේවල්, කරන දේවල් පුදුම වින්දනයක් ලබන්න පුළුවන්. ඉතින් එවැනි දරුවන්ට කතා කරනකොට ආදරෙන් කතා කරන්න ඕනේ. ඒ ආදරය කියන එක බවාගත් ආදරයක් නෙමේ, හදවතින්ම ආදරෙන් කතා කරන්න ඕනේ. එතන තමයි පළමුවෙනි රහස තියෙන්නේ. මං හිතනවා අපි කතා කරනකොට දැන් ඔබ ඇහුවා අපට පටන් ගත්තේ කොහොමද කියලා. එතෙන්ට මම ඒක කියලා අනිත් තැනට යන්නම්. පටන් ගත්තේ ඒ කාලේ, ඔය කියන්නේ 63 විතර වෙනකොට, තිබුණේ නෑ ගුවන් විදුලියේ වෙළඳ සේවයට ළමා වැඩසටහනක්. ඒ අඩුව පිරිමහන්න මට ලිවියර් විජයමාන්න මහත්මයා ඒ කාලේ හිටිය අධ්‍යක්ෂතුමා වෙළඳ සේවා, එතුමාගේ ආරාධනය ලැබුණා. ඒ ආරාධනය අනුව එතුමා පැවරුවා KAW පෙරේරා මහත්මයාට, එතුමා හොඳ චිත්‍රපට නිෂ්පාදකයෙක් පසු කාලයේදී, එතුමාට පැවරුවා ඒ කාලේ ආයතන එහි වැඩ කරපු මේ නිෂ්පාදකතුමි, මගේ නිෂ්පාදන එයා නිෂ්පාදන කටයුතු මට ඉදිරිපත් කරන්න කියලා. මං කොමට සති දෙකක් කල් දෙන්න කියලා. සති දෙකක් ඇතුළත මම සකස් කරා මේක සංග්‍රාමයේ වැඩසටහනක් හැටියට කරමු කියලා. එතකොට නමක් කොහොමද කියලා නම් ගොඩාක් එතකොට යෝජනා වෙලා තිබුණා. එතකොට KW පෙර මහමත් මාමා තමයි කිව්වේ, ඇයි හඳ මාමා කියමුද කියලා. මං කෝ ඉතාම හොඳයි හඳ මාමා. ඔන්න හඳ මාමා උපන්න හැටි. හඳ මාමා නම හඳ මාමාමයි මතුනේ. මතුනේ. ඔව්. ඉතින් හඳ මාමා කියලා පටන් ගත්තා. ඉතින් දැන් මේකට තේමාවක් ඕනේනේ. තේමාව කරන්නේ කිව්වා. මං කෝ මම ලියන්නම්කෝ පුංචි කවියක්. මම කවියක් ලිව්වා. හඳ මාමා රේඩියෝ සංගරාවක් හඳමාම වැඩසටහනේ පිටු තියෙනවා. ඔව්. චිත්‍ර පිටුව, ප්‍රශ්න පිටුව, ඒ ආදි වශයෙන්. ඒ වගේම හඳමාම ඉතාම ප්‍රකට ආරම්භ කරන පොඩි කවිපද කීපයක් තියෙනවා. ඒ කවිපද කවුද රචනා කළේ? මමමයි ලිව්වේ. මට හිතුණා මං කව මමම ලියන්නම්. මේ මොකද පොඩිත්තන්ටනේ මේක, මේ වැඩසටහන අපි බොහොම සරල කවියක් ලියන්නම් කියලා. මම කවිය ලිව්වා. පියලි සෝම්පාල මහත්මයාකට තනුවක් දැම්මා. කවුද ගායනා කළේ? ගායනා කළේ මිල්ටන් මිල්ටන් පෙරේරා මාමා. ඔව්. එයා තමයි ගායනා කළේ. අදත් ගයන්නේ එයා. එදා ඒ මුලින් ගායනා කරපු ඒ ගීත කණ්ඩයම තමයි අදත් ගායනා අදත් පාවිච්චි වෙන්නේ. නමුත් අපි කැමති ඒක රචනා කරපු ඔබ ඒ ගායනා කරනවා නම් ඒ පද කීප. ඒ මිල්ටන් පෙරේරා මාමා වගේ නම් ගයන්න මට බැහැ. දැන් මං වයසයි. මම පුළුවන් තරමින් මම පුංචි කවියක් කියන්න. ලොව ගන දුරු දුරු කරන්න, ගුණ නුවණට මග පෙනෙන්න, පුංචි අයට තැනුම දෙන්න, හඳ මාමට සවන් දෙන්න. ඔය කවිය තමයි මිල්ටන් පෙරේරා මාමා කිව් ගායනා කළේ පියලේ සොම්පාල මාමගේ තනුවට. ඔව්. ඔබ මුල ඉඳලම මාමා කෙනෙකුත් සම්බන්ධ කරගත්තා මේ වැඩසටහන ඉදිරිපත් කරන්න. පටන් ගත්තේ කා එක්කද? හඳ මාමා කිව්වහම හඳ නැන්දා. එහෙමනම් හඳ මාමා කියන එකකින්ටත් කෙනෙක් ඉන්න ඕනේ. KW පෙරේරා මාමා මුල් කාලෙදිම පටන් ගත්තා. ඊට පස්සේ ඒ සේවය කළා නිවේදක මහත්වරු,
ආර්යසේන මිල්ල විතානච්චි මාමා, එතකොට KS වික්‍රමරත්න මාමා, ගුණතුංගකේ ලියනගේ මාමා, මේගොල්ලෝ වරින් වර හඳ මාමට සහභාගි වුණා. දැනට වසර 30කට වැඩි කාලයක් මේ ලැම්බර්ට් පෙම්මවඩ මාමා එතකොට සහන නිවේදකයෙක් වෙලා. ඒතකොට එයාටත් ආරාධනා කරා එන්න කියලා අද වෙනතුරු වරින් වර එයා සහභාගි වෙනවා. මේ වෙනකොට ජූඩ් අයිවන් මාමා, සුජීව මානගේ මාමා, මේ අයත් වරින් වර හඳ මාමට එකතු වෙනවා. නමුත් හඳ නැන්ද එක්කෙනයි. හඳ නැන්ද මේ දිගු කාලය පුරාම ඔබ ඔව් කරගෙන යනවා. ඔව්. ඒ වගේම මේ පොඩිත්තා කියන යෙදුමත් පටන් ගත්තේ ඔබනේ. ඇත්ත වශයෙන්ම මම හිතුවා ඒ කාලේ ස්වදේශීය සේවයේ දරුවන්ට කතා කළේ නංගි මල්ලි කියලා. එතකොට මට හිතුණා ඊට වඩා සමීපයි දරුවන්ට දුවේ පුතේ කියනවනේ. එතකොට එක්කෙනෙකුට දුවේ කියවහම දුවේ පුතේ කිව්වහම සාමූහිකව කතා කරනකොට පොඩිත්තෝ කිව්වහම කවුරුත් සාමූහිකයි. අන්න ඒ නිසා තමයි කණ්ඩායමට පොඩිත්තෝ කියන ආදරණීය වචනෙන් ආමන්ත්‍රනවා දුවේ පුතේ කියන ආමන්ත්‍රණය. පළවෙනි වරට චිත්‍රපිටුවෙන් මේ විද්‍යුත් මාධ්‍යවලට චිත්‍රයක් ඇඳලා එවන්න කියන ආරාධනය ලැබුණේ හඳ මාමගෙන්. දරුවන්ගේ මනස තුළ කියන දේ වැදුනද හිතට, වින්දනයක් ලැබුවද, එයින් ලබාගත් ආභාෂයක් තියෙනවද කියලා දැනගන්න ලැබෙන වார்த்தාව තමයි ප්‍රතිචාරය තමයි චිත්‍රපිටුව. චිත්‍ර ඇඳලා එවන්න කියලා ඔබ විවෘත ආරාධනා කරනවා හම් ඉන්න දරුවන්ට. ඉරි කැලි ටිකක් හරි ගහන්න දුවේ පුතේ, ඒක ඔයාගේ චිත්‍රය. මෙතනයි මම හඟන හිටියේ කියලා ලියන්න එච්චරයි. දැන් ළමා ගොසලතා පෙන්වීමට ගායන හැකියාව සහ වෙනත් ශිල්පීය හැකියාවන් පෙන්වීමටත් ඔබ ළමයින්ට අවස්ථාවක් දුන්නා හැම වැඩසටහනින්ම. ඒත් වශයෙන්ම දරුවන් දෙතුන් දෙනෙකුට. එහෙම ආපු දහස් ගණනක් මේ වෙනකොට ඉන්නවා. ඇත්ත වශයෙන්ම මම නිහතමානීව ආඩම්බර වෙනවා. අද සමාජයේ, අද ශ්‍රී ලංකාවේ ඉහළම තලයේ ගායන කුසලතා තියෙන දක්වන දූ දරුවෝ ඉන්නවා නම් ඒ අයගේ මුල් පියවර තිබ්බා හඳ මාමගෙන්. එයාට ආශිර්වාද වේවා. ඒ අය හොඳ ගමනක් ගිහින් තියෙනවා. ඒ ගමන යන්න සෑහෙන ඉරියක් හඳ මම තුලින් ලැබුණා. ඒ කියන්නේ දරුවන්ගේ හැමෝම එක විදිහටම දක්ෂ නෑ පුතා. එක එක්කෙනා පොඩි පොඩි දුර්වලකම් තියෙනවා. ඒ දුර්වලකම නිසා අයියෝ මෙයාට කවි කියන්න බෑ, සින්දු කියන්න බෑ කියලා එයා අයින් කළේ නෑ. කමක් නෑ, කමක් නෑ, වැරදෙනවා දුවේ පුතේ කියන්න කියලා ඒවා දිරිමත් කළා. ඒ දිරිය තමයි ඒ අයට අද ශක්තියක් වෙලා ඉදිරියට ඇවිත් තියෙනවා. සාමාන්‍යයෙන් ওই පෑය භාගයක වැඩසටහන පටිගත කරන්න කොපමණ පෑය කීයක් විතර මිදඟු කරන්න වෙනවද? මෙහෙමයි. හැමදාම එක වෙලාවට දරුවෝ ඉන්නේ නැහනේ. පාසල් ඉවරලා එනකොට පාරක් වෙනවා. එක එක දවසට වෙන් කරගන්නවා අද ළමයින්ගේ කොටස් පටිගත කරනවා කියලා ගායන. එතකොට ඒ ඉන්න ළමයි එක ටිකක් වෙලා සමහරු ළමයි මැදිරියට ආවම අඬනවා. කවි කිය සින්දුවක් කියනවා තියා මැදිරියට එන්න බයයි අම්මගේ ඇඟේ දැවටෙනවා. නමුත් ඒ අයව ආදරෙන් කතා කරලා මේ ලයිට් පෙන්නලා මේවා පත්තු වෙනවා, නිමෙනවා, කොච්චර ලස්සනද, ඒ අයව සුන්දර ලෝකයකට ගෙනල්ලා ඒ අයට ආදරෙන් කතා කළාම ඒ අය බොහොම අපූර්වට මාත් එක්ක එකතු වෙනවා. ඊට පස්සේ ඒ අය නැමිනවා මාත් එක්ක, ඉබේම එයාගේ දක්ෂතාවය ඉදිරිපත් කරන්න ගයන්න පුරුදු වෙනවා. ඉතින් ওই විදිහට තමයි කොටස් පටිගත කරන්නේ. ඒ කොටස් ටික එකතු කරලා පස්සේ සම්පූර්ණ වැඩසටහන නිර්මාණය කරනවා. ඔව්. එතකොට මේ වැඩසටහනට ආපු පොඩිත්තු හැටියට ශිල්ප දක්වපු ඒ ළමා ලපටියන් අතර පස්සේ කාලෙක කලා ක්ෂේත්‍රය විතර නෙමෙයි විද්‍යා ක්ෂේත්‍රයේ වෘත්තිකයන් හැටියට දේශපාලන ක්ෂේත්‍රයට පවා ඇවිල්ලා නමක් ගත්ත අය ඉන්නවා. සිය ගණනක්, දහස් ගණනක් හිටියා. ඔබට එක්කෙනෙක් දෙන්නේ වෙන් කළා කතා කරන්න කියලා මම කියන්නේ නැහැ. නමුත් පොදුවේ මේ પરම්පරා කීපයක ලැබැඳියාව මේ වැඩසටහන කෙරෙහි තියෙනවා නේද? මම හිතනවා හේතුව මේකයි. පුතා මෙහෙම තමුන් කරනවා නම් දෙයක් හදවතින් කරන්න ඕනේ. පුද්ගලයා බලලා එයාගේ ඇති නැතිකම් බලලා එයාට දක්ෂකම් තියෙනවා, මෙයාගේ පරපුර මෙහෙමයි, මෙයා මේතනින් ආපු එක්කෙනෙක්, එහෙම සලකලා නැතුව දරුවාගේ දක්ෂතාවය අඳුනගෙන එයාව දිරිමත් කරනවා නම් ඒ තමයි හොඳම අත්‍යවශ්‍යම ශක්තිය ඒ දරුවට දෙන. මං හිතනවා ඒ ශක්තිය මම ඒ අයට දුන්නා වංකව ඒ ප්‍රතිචාරය තමයි මට ලැබෙන්නේ. අදත් දේශපාලනයෙක් වුණත්, දේශපාලනඥයෙක් වුණත්, වෛද්‍යවරයෙක් වුණත්,
නීතිඥයෙක් වුණත් බුරුමහත්මයෙක් මහත්මයක් වුණත් වෙන ව්‍යාපාරිකයෙක් වුණත් කවුරු වුණත් ඒ තැන ඉඳගෙන මාව දැක්කොත් මාත් එක්කල එකතු වෙලා ආචාර කරලා කතා කරන තරම් නිහතමානී ගුණවත් අය ඉන්නවා ඒ අය අතර. මට එහෙම ඇති සන්තෝෂ වෙන්නේ. අවුරුදු මේ වෙනකොට දැන් අපි මේ පැටිගත කරන්නේ 2019 නොවැම්බර් මාසයේ අග සතියේ. දැන් තව නොබෝ දිනකින් තව සංවත්සරයක් ලැබෙනවා දෙසැම්බර් 14 වෙනිදා වෙනකොට. මේ වෙනකොට නොකඩවා සතිපතා හඳමාම අවුරුදු කීයක් ඉදිරිපත් කරලා තියෙනවද? අවුරුදු 57ක් ලබන 14 වෙනිදාට. දෙසැම්බර් 14 වෙනිදාට. ඔව්. දැන් ඔය කාලය තුල රටේ වගේම ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ නොඑක් වෙනස්කම් තිබුණා. ගුවන් විදුලිය සංස්ථාවක්වත් වෙලා තිබුණේ නැහැ ඔබ පටන් ගන්නකොට. සංස්ථාවක් වුණා 67 දී. ඊට පස්සේ පරිපාලකයන්, මාධ්‍ය ඇමතිවරුන්, රජයන් ගණනාවක් හිටියා මේ අඩසියවකසකට වැඩි කාලය තුල. නමුත් ඒ හැම වෙනස් වීම හමුවේ ඔබ නොසැලී ඔබට ආවේනික ශෛලියෙන් හඳමාම කරගෙන ගියා. ඒක තමයි කියන්නේ අවංක වෙන්න ඕනි ප්‍රතිපත්තියක් තියෙන්න ඕනි කියලා. එක වචනයක් තියෙන්න ඕනි තමුන්ගේ ප්‍රතිපත්ති වල වැරදි දේවල් නොකර හරි දේ කරනවා නම් කිසිම කෙනෙකුට යටත් වෙන්නවත් බය වෙන්නවත් නැමෙන්නවත් ඕනේ නැහැ. තමුන් කරන දේ හරියට කරන්න ඕනේ. ඒ පැත්තට මේ පැත්තට වැනි වැනි එයාගෙට වාසියට හොයියා මෙයාගේ වාසියට හොයියා මට මේ තනතුර ලැබෙනවට හොයියා ඒව මුකුත් නැතුව තමුන් යන ගමන නිවැරදිව යනවා නම් නිහඬව හරියට තමුන්ගේ දේ හරියට කරනවා නම් ඇයි අපි කාටවත් බය වෙන්නේ? නිවැරදිව ඉන්න පුළුවන්. හිස ඔසවගෙන ඉන්න පුළුවන්. ඒ නිසා මං හිතනවා තමුන් කරන දේ හරියට කරන්න කවදා හරි මැරෙන මොහොතට හරි තමුන්ට සතුටු වෙන්න පුළුවන්. මං හරි දෙයක් කළා සමාජයට, අපේ රටට, දරුවන්ට, අනාගතයට කියලා. ඔව්. දැන් අර මං කලින් කියපු මේ හඳ නැන්දා පොතේ චන්දන තිලකරත්න තව තැනක කියනවා හඳ මාමා වැඩසටහන ජයතිලක මහත්මියගේ ජීවිතයේ කොටසකි. ඇය එය කිසිවිටකත් අත්හලේ නැත. ඇඳිරි නීති, ත්‍රස්ත භීෂණ පැතිරී ගිය සමයේද, අසනීප ලෙඩ දුක් අතරේද, ආයතනික උපද්‍රව අතරේද හඳ මාමා නතර වූ කලක් නැත. ප්‍රාදේශීය සේවාවලට මාරු කරනු හැරුණ ලැබුවද ඇය සතියන්තයේ බසේ නැගී කොළඹ ආවේ පළමු කොටම හඳ මාමා පොඩිත්තන් දැකීමටය. වැඩසටහන වාර්තා පිහිට වූයේ ඇගේ මෙම කැපවීම නිසාය. සම්පූර්ණයෙන් ඇත්ත චන්දන ලියලා තියෙන්නේ. මොකද මම නුවර ඉඳලා කොළඹට එනකොට මම නිමාඩු ඉල්ලනකොට මට නිමාඩු දෙන්නේ නැහැ. නමුත් මම හවස 3ට මගේ කෙටි නිමාඩුව දාලා සිකුරාදා ඒ කෙටි නිමාඩුවත් එක්ක සෙනසුරාදා ඉරිදා නිමාඩු දවස් දෙක අරගෙන තමයි මම කොළඹ එන්නේ. ඇවිල්ලා සතියන්තයේදී ඒ සතියේ මාසෙට මුමනා කරන වැඩසටහන් වල කොටස් ටික පටිගත කරනවා. එහෙම කළා. නමුත් මට කනගාටු වෙන මතක් වෙන තැන් කීපයක්ම තියෙනවා. ඒ මම මතක් කළා දුක් වෙන්නේ නැහැ. මම තව දිලිමත් වෙනවා. සමහර කාලවල සමහර අධ්‍යක්ෂවරුපත් උනා වෙළඳ සේවයට මේ වැඩසටහන නවත්තලා දාන්න. මේකට සේවාදායකයෙක් නැහැ. නවත්තන්න. මේකට වියදම් කරන්න බෑ. මං කෝ මට සතයක්වත් ගෙවන්න එපා. මට සල්ලි ඕනේ නැහැ. මට ඕනේ හොඳ දෙයක් කරන්න. මම කරන්නම් මට සල්ලි එපා කියලා මම නොමිලේ කරපු අවස්ථාවල් කාලෙවත් තිබුණා. ඒ වගේම එක අවස්ථාවක ඔබ ඊටාම දින කීපයකට විදේශගත වූ අවස්ථාවේ ගිහිල්ලා එනකොට හඳමාම නවත්තලා. එතකොට මේ පාඨක මේ ශ්‍රාවක සහෘදයන් අතරින් ලොකු බලපෑමක් ආවා. පත්තරවලට ලිව්වා හඳ මාමා නතර කළ ගඳ මාමා කවුද කියලා. ඔව් මතකද? ඒ ගලගේ සිටුයි කියලා එහෙමත් ලියලා තිබුණා පත්තරවල. ඔව් ඒ ප්‍රේක්ෂකයන්ගේ විශේෂම අර හඳ මාමා පොඩිත්තන්ගේ ආදරය සහ ගෞරවය හරහා මතුවෙච්ච බලපෑම නිසා නැවත වැඩසටහන කරන්න සිද්ධ වුණා. ඔව් හරියට හරි. ඔව් ඉතින් මට මේ කනගාටු මේ තරම් කැපවීමකින් වැඩ කරන මේ වැඩසටහන ගැන හුඟක් සැලකිය යුතු අය නොසලකා හරිනවා. නමුත් මට ඒක මංව අධෛර්යමත් කරන්නේ නැහැ. මාව තව දිරිමත් කරනවා. උඹලා මොනවා කරත් සමාජයේ උසස් උගත් නැනවත් සමාජයේ දරුවන්ට අවංකව ආදරය කරන පිරිසක් හඳමාමටත් ආදරෙයි. අන්න ඒ ඇති මට කියන පරමාර්ථය උඩ තමයි මම මේ වැඩසටහන කරගෙන යන්නේ. අසනීප තත්ත්වයක් වුණත් එහෙම තියෙද්දිත් මම ඒ කරන්නේ ඒකයි. හඳමාම හැරුණකොට
තව හපංකම් ඔබ රාශියක් කරලා තියෙනවා ගුවන් විදුලිය වගේම එයින් පිටතත්. ඔබේ ජීවිතය, විවෘතිය ජීවිතය 1967 දී ඉතර තමයි ඔබ සේවයට බැඳුනේ. 1996 දක්වා සේවයේ සිටියා. 97 දක්වා. එතකොට ඒ කාලය තුළ සහ ඉන්පසුව වෙන මොනවද හඳමාම හැරුණු කොට කරපු දේවල්? අවුරුදු 22ක් පුරා ඇවිද්ද පය දහස්වටි කියලා ආයතනයකට, DSI ආයතනයට වැඩසටහනක් කරනවා. ඒ අය කිසි වග විභාගයක් කතා කරන්නේ නැහැ මට. මෙන්න මේවම අපි ඒවා කියන්න කියලා කවදාවත් කියන්නේ නැහැ. මට ඕන විදිහට වැඩසටහන කරනවා. මුල් මේ 22කින් අවුරුදු 12ක් විතර විවිධ ස්ථානවලට ගිහිල්ලා අපේ ඉතිහාසය, අපේ සංස්කෘතිය, අපේ කලාව, විවිධ පුද්ගල චරිත, එදා කලා ශිල්පීන් ඒවාට යොමු වෙච්ච හැටි ඒව ගැන කතා කළා. ඇවිද්ද පය දහස් වටි. ඒ ඇවිදලා ගිහිල්ලා තමයි කරේ. දැන් එය එක්තරා විදිහක වෙන විශාල වියහිය දන් දරන්න වෙන ගොඩාක් යනවා. වාහන ප්‍රවාහන පහසුකම් නැවතීම් ඒව වගේ දේවල් තියෙන නිසා මැදිරියට යම් කිසි පුද්ගලයෙකුගේ තියෙන වටිනාකම හඳුනාගෙන ඒ අයව ගෙනැල්ලා පුද්ගල චරිතය චරිතාපදානයක් හැටියට දැන් පටිගත කරනවා. ඒ නමින්මද ඇවිද්ද පය කියලා මද්ද පය දහස් වටි යටතේ පුද්ගල චරිතයක් සම්පූර්ණයෙන් කොටස් වශයෙන් කොටස් 5කින් 6කින් විතර සම්පූර්ණ කරනවා. දැනට ජීවිතුන් අතර ඇති නැති හුඟක් දෙනෙක්ගේ ජීවිත කතාව මම කරලා තියෙනවා ඇවිද්ද පය දහස් වටි ජීවිත කතා පොතට. එතකොට මේවා සංරක්ෂණය වෙලා තියෙනවා කියලා අපි හිතනවා. මම මේ විශ්වාස කරනවා. ඇත්ත වශයෙන්ම මම හර්ජන් සම්සිංහ මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. එතුමා ඉන්න කාලේ තමයි මේක පටන් ගත්තේ. එතුමා ඒ වෙලාවෙන් දැන්වීමක් කළා මේ සංරක්ෂණය කරන්න කියලා. අදත් මම හිතනවා මේ සංරක්ෂණය වෙනවා කියලා. මේ විදිහට පටිගත කරලා තියෙන ඔය මහාචාර්ය සුරවීර මහාචාර්යගේ මේ තිස ජයවර්ධන, එතකොට මහාචාර්ය මේ මෙන්ඩිස් රෝහණදීර මේ වගේ අයගේ ජීවිත කතාවල් එහෙම මහත්මයා මේ බෙල්ලංගිල ස්වාමීන් වහන්සේ, බෙල්ලන ස්වාමීන් වහන්සේ, එතකොට ජෝසප් මේ මයිකල් පියතුමා, මේ වගේ විවිධ අංශවල අයව කරලා තියෙනවා මේ වැඩසටහනේ චරිතාපදාන. විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉතාම පුළුල් අත්දැකීම් ඇති කෙනෙක් හැටියට අද දවසේ විද්‍යුත් මාධ්‍යකරණය ගැන ඔබ මොකද හිතන්නේ? ඇත්තටම තාක්ෂණයට බොහොම හොඳයි, ස්තුතියි. නමුත් තාක්ෂණය තුළින් ඉදිරියට එන දේ ගැන නම් හුඟක් කනගාටුයි. මොකද දරුවෝ ඉන්නවා, අපේ හුඟක් දක්ෂ දරුවෝ, උපතින්ම දක්ෂකම් තියෙන දරුවෝ. ඒ දරුවන්ගේ ඒ දක්ෂකම් ඉදිරියට ගන්න ක්‍රමයේ වැරදි තියෙනවා, කුඩක් වැරදි තියෙනවා. ඒ කියන්නේ තාක්ෂණය උපයෝගී කරගෙන ඒ දරුවන්ව සම්පූර්ණ ඒ දරුවන්ට ඔරොත්තු නොදෙන විදිහේ අංශවලට ඒ දරුවෝ යොමු කරනවා. සමහර දරුවෝ ගයන්න දක්ෂයි, නටන්න දක්ෂයි. ඉතින් ඒ දක්ෂතාවය ඇයි මේ වර්තමානයේ නිකන් මේ වෙළඳ ද්‍රව්‍යයක් කරගන්නේ, වෙළඳ භාණ්ඩයක් කරගන්නේ ඇයි? එහෙම නැතුව ඒ දරුවන්ගේ දක්ෂතාවය දරුවා දරුවෙක් හැටියට දකින්න, දරුවට ඒ දරුවන්ගේ ළමා කාලය ලබා දෙන අතර වැඩසටහන කරනවා නම් තමයි වඩාත් වටින්නේ. මං හිතන්නේ අන්න ඒක ගැන අවධානය යොමු කරගෙන මේ විද්‍යුත් මාධ්‍යවල කටයුතු කරනවා නම් ඒ තමයි අපි සමාජයට අපෙන් දරුවන්ට දෙන්න පුළුවන් ලොකුම දායාදය කියලායි මම හිතන්නේ. මම මේ ඉතාම කෙටියෙන් කිව්වේ නම් ගම් වශයෙන් වෙන වෙනම සඳහන් නොකලත් මතක තියාගන්න, දරුවා දරුවෙක් විදිහට සලකන්න, දරුවව වැඩිහිටිය කරන්න හදන්න එපා. පොදුවේ අද දවසේ නිවේදක නිවේදිකාවන් බස හසුරුවන හැටි ගැන ඔබ මොකද හිතන්නේ? ඒකත් ඒ වගේම තමයි. මේ බස කියන්නේ අපි මේ සිංහලද කතා කරන්නේ ඉංග්‍රීසිද? නැත්නම් සිංහල දෙමළ මේ ඉංග්‍රීසි අච්චාරු භාෂාවක්ද? සමහරු ගෙදර කතා කරන අර බොහොම බොළඳ භාෂාවෙන් මාධ්‍යවල කතා කරනවා. මාධ්‍ය කියන්නේ සමාජයට, රටට, ජනතාවට කතා කරන මාධ්‍යයක්. කටින් වචනයක් ගියොත් ඒක ගියාමයි, ආයෙ ඇදලා ගන්න බෑ. ඒ නිසා ඒ ගැන හොඳ අවධානයෙන් මං කියන දේ මේකයි කියන ඒ අවධානය හිතේ තියාගෙන නිවැරදිව උච්චාරණය කරන. අපි මේ වැරදි වචනයක් කිව්වොත් දරුවගේ කනට වහාම යන්නේ වැරදි වචනය. නිවැරදි දේ හරියට කරන්න, නිවැරදිව කතා කරන්න, නිවැරදිව බස හසුරුවන්න, ඒ වගේම ඉතාම සංවරයක් ඇතුව සංවරශීලීව වැඩිහිටි අය කතා කරනවා නම් ඒ දරුවන්ට හොඳ ආදර්ශයක් වේවි.
නිවේදක නිවේදිකාව තමා කරන කාර්ය භාරය ඉතාම වටිනා කාර්යයක් කියන එක හිතේ තියාගෙන කටයුතු කරොත් ඉතාම හොඳයි. සරල වෙනවයි කියන්නේ නිකම්ම නිකම් පල්ලෙහාට වැටෙන එක නෙමෙයි. කවුද මේ සඳහා ගුරුහරුකම් දීයුත්තේ? කවුද? මාධ්‍ය ගුරුවරුන්ද, මාධ්‍ය පුහුණුකරුවන්ද? කොහෙන්ද මේ සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශන ලබා ගන්නේ? ඇත්ත වශයෙන්ම අද මට පුතා කියන්න අපිට කවුද ඉන්නේ ගිහිල්ලා අහන්න මේක මෙහෙම කරන්නේ කොහොමද කියලා. කවුද අපිට මාධ්‍ය වලට උපදෙස් දෙන්න ඉන්නේ? මොන මණ්ඩලයක්ද තියෙන්නේ? එහෙම මණ්ඩලයක් අපිට ඉන්නවද? මම හිතන්නේ ඔය තනතුරට පත් වෙනකොටම තමුන් හිතන්න ඕනේ තමුන් පත් වෙන තනතුර මේ වගේ වටිනාකමක් තියෙන්නේ. මම හැම මුළු සමාජයට මේ කතා කරන්නේ. මම එක්කෙනෙක් එක කතා කරනවා නෙමෙයි. gedara welwata aran bolanda dewal කතා කරන්න නෙමෙයි මම මේ ඉස්සරහට ආවේ සමාජයට කතා කරන්න. මම කතා කරන දේ හරියට නිවැරදිව හොඳින් පැහැදිලිව කතා කරන්න ඕනේ. තවත් සමහරු වචනේ මුල පටන් ගන්නවා අග වචනේ ඇහෙන්නේ නැහැ. ගිලිනවා. එතකොට ඒක ඇහෙන්නේ අහගෙන ඉන්න පුද්ගලයාට හරියට තරහ යනවා. මොනවද මේ කියන්නේ? සමහර ප්‍රවෘත්ති නිවේදනවලදී භාෂාවේ ඉහළ ඉඳලා පහළට කතා කරගෙන යනකොට අග වචන ගිලිනවා. ඒක වචනේ ඇහෙන්නේ නැහැ. එහෙම නෙමෙයි. භාෂාව හසුරුවනකොට ඒ පිළිබඳව අවධානයෙන් තමා පුරුදු පුහුණු වෙන එක තමාගේම වගකීමක් කියන එක හිතට අරගෙන කටයුතු කරනවා නම් ඔය මණ්ඩල ඕනෙත් නැහැ, විනාය ඕනෙත් නැහැ. තමාට තමුන්ට හැදින්න පුළුවන්. තමුන්ගේ හිත ගැන විශ්වාසයක් තියන්න. තමුන් කරන දේ නිවැරදිව කරන්න. ඒක ඒ දිහා හරියට නිවැරදිව බලන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ. පරමාදර්ශයක් ගන්න විදේශ ගුවන් විදුලි සේවාවන් එහෙම නැත්නම් වෙනත් විදේශ ආදර්ශයන් තියෙනවද? මන්නම් දන්න තරමින් එහෙම තියෙනවද කියලා මම නම් අහලා නැහැ. එහෙම තියෙනවද කියලා අපිත් දැනගන්න කැමතියි. මම නම් අහලා නැහැ එහෙම එකක් තියෙනවද කියලා. විශේෂයෙන් මේ අපි භාෂාව කියන්නේ අපි සිංහල භාෂාව. මම මේ මෙතෙන්දි කතා කරන්නේ මූලිකත්වය දෙන්නේ අපි සිංහල භාෂාව. අපි කතා කරන භාෂාව, අපේ ජනතාවට කතා කරන භාෂාව. මේ භාෂාව අපිට හරියට කියලා දෙන්න පුළුවන් නම් ඒ තමයි අපිට ලොකුම මේ ලබා දෙන්න පුළුවන් ශාන්තිය. දැන වචනේ දන්නවා, භාෂාව දන්නවා. ඒක හසුරුවන්නේ නැහැ හරියට. ඒකට එක්තරා විදිහකින් පාලක මණ්ඩලය වගේ කියන්න ඕනේ. ඒ ආයතන ප්‍රධානීන් ඒ අය නිතරම සෝදිසියෙන් ඉන්න ඕනේ. මේ කතා කරන දේවල් මොනවද, වැඩසටහනක් ඉදිරිපත් කරන්නේ කොයි විදිහෙන්ද, මේ උච්චාරණය කරන්නේ හරියටද, නිවැරදිවද, කොහොමද කියලා ඒ පාලක මණ්ඩලය තුළත් ඒ දැනුම අවබෝධය ඇති අයපත් වෙලා ඉන්න ඕනේ. එතකොට තමයි ඒ තත්ත්වය උදා කරගන්න පුළුවන් වෙන්නේ. හඳමාම ඇරුණුකොට ඔබේ වෘත්තීය ජීවිතයේ තව බොහෝ හපංකම් කළා තියෙනවා. එයින් දෙක තුනක් සඳහන් කරන්න පුළුවන්. අපේ උරුමය, ජාතික උරුමය සුරකිමු, අපේ උරුමය සුරකිමු කියලා වැඩසටහනක් කරනවා. මේවා දැනට මම විශ්‍රාම ගිහිල්ලා ඉඳගෙනත් කරන වැඩසටහන්. ඊට කලිනුත් වැඩසටහන් ගණනාවක් දරුව වෙනුවෙනුත් කාන්තාව වෙනුවෙනුත් කරනවා. ජයතිලක මහත්මයා, ඔබේ වැඩ කටයුතු වලට කොහොමද දායක වුණේ? ඇත්ත වශයෙන් මෙතුමා කවදාවත් මට අකුළු හෙළුවේ නෑ. ටිකක් බලහින්දලු ඌමනාවට වැඩි යන නම් ඕක ඕනේ නෑ නේද කියනවා විතරයි. අවශ්‍ය නැහැ නේද කියලා එච්චරයි කියන්නේ. එතනින් එහාට මේකට තහංචි දාන්නේ නැහැ. හොඳ දෙයක් කරොත් එතන නම් හොඳයි, ටිකක් මෙහෙම වෙනස් වුණා නම් කියලා කියනවා. එහෙමයි. දැන් මට සමහර තැන් නොදන්න තැන් අහනවා නම් ඒවා ඉක්මනට නිවැරදි කරලා දෙනවා. මේක මෙහෙම කළා නම් වැඩිය හොඳයි කියලා. කවදාවත් තහංචි දාලා ඒවා වරද්දලා නැහැ. ඒවට දිලි දීමක් කරේ. ඒකට හින්දා මං හිතන්නේ ඒ වගේ ස්වාමියෙක් ලැබුණ මමත් වාසනාවන්තයි. ඔබේ මාධ්‍ය මෙහෙවර ඇතිතරම් අගැයීමට ලක් වී තිබෙනවා කියලා ඔබ හිතනවද? නොඑක් සම්මාන ආදී ඔබට ලැබිලා තියෙනවා. සම්මාන නම් මං හිතන්නේ 100කට වැඩිය තියෙනවා. සම්මාන ගණනාවක්. නමුත් මිනිස්සුන්ට සම්මාන දෙන එක හොඳයි. ඒ සම්මාන දීමේ තියෙන ඕනේ එක්තරා විදිහක ප්‍රමිතියක්. දෙන්නන් වාලේ සම්මාන දීපෙන් වෙන්නේ සම්මානය බාල වෙන එක. ඒ නිසා සම්මාන පිරිනමනකොටත් ටිකක් කල්පනාකාරී වේ සම්මාන පිරිනමනවා නම් ගොඩක් හොඳයි. මට නම් ලැබිලා තියෙනවා. ඒ සම්මාන වලින් මම ඒ අයට ස්තුතිවන්ත වෙනවා, සතුටු වෙනවා. නමුත් ඒ සම්මාන නෙමෙයි මම අගය කරන්නේ, ජනතාවගෙන් අවංකව මට ලැබෙන සම්මාන. ඔබ දැන් මිත්තණියක්. ඔබට මොනුපුරන් මොනුපිරියන් ඉන්නවා. ලංකාවටම ඔබ නැන්දා. තවදුරටත් දැන්
දිගු කාලයක් තිස්සේ ඔබේ ඉදිරි සැලසුම් මොනවද? ඉතින් තවත් මොනවද, මම දැන් අවුරුදු 83ක් මේ වෙනකොට මේ තරම් දීර්ඝ කාලයක් ආවනම් යම් කිසි අරමුණක් ඇතුව මම කරන සේවය මම නිවැරදිව හරියට කරන්න ඕන කියලා. ඒ තමයි මගේ අවසාන මොහොත දක්වා පරමාර්ථය. මම කිව්වා මම සාකච්ඡාවකට ආපු වෙලාවේදී මට ලියන්න කිව්වා, මොකද මට ලියන්න බෑ, ලියා ගන්න. මොකද්ද? යම් කිසි දවසක මම මගේ අවසන් හුස්ම හෙළන දවසක වෙලාවක කවුරු හරි මගේ තොරතුරු දන්න කෙනෙක් ළඟ හිටියොත් මගේ කනට කරලා කියන්න, බ දුක් වෙන්න එපා, හුඟක් හොඳ පින්කම් කරලා තියෙන්නේ රටේ සමාජයේ දරුවන්ව යහපත් දරුවෝ කරලා තියෙනවා, හොඳ ගුණවත් දරුවෝ කරලා තියෙනවා, පින්වත් දරුවෝ කරලා තියෙනවා. ඒ පින්ම ඇති ඔබට නිවන් දකින්න කියන දේ මගේ කන්ට කළා මතක් කරන්න, ඒ ඇති මට නිවන් දකින්න කියලා. ඉතින් ඔය මදිද කෙනෙකුට සෑහීමටපත් වෙන්න. ඒක තමයි ලබන්න පුළුවන් ලොකුම ප්‍රණාමය. සතුට සහ ප්‍රණාමය. අපි ආයෙත් සුපුරුදු පරිදි හඳ මාමතුලින් ඔබට සවන් දෙමු. බොහොමත්ම ස්තුතියි. ආයෙත් සවන් දෙන්න.